බණ්ඩ හිරේ ඉන්න වෙලාවේ රෙහාන්ට ඇත්ත කියනවා කියලා සරණිව බය කරලා කොහොම හරි සල්ලි ටිකක් අඩා ගන්න තමයි දැන් ඩාලින්ට ඕනි කරන්නේ. ඉතින් සරණි ඒකට ඩාලින්ගෙන් ටික කාලයක් ඉල්ලුවට ඩාලින් කැමති වුණේ නැහැ. මම කලින් කියපු දවසට මට ඒ සල්ලි ටික ඕනි කියලා තමයි ඩාලින් සරණිට කිව්වේ. හැබැයි දැන් සරණිගේ හැසිරීමත් එක්ක අපිට පේන්නේ නම් එයා ඩාලින්ට කීයක්වත් නොදී ඉන්න ගේමක් ගහයි වගේ. මොකද සරණිට අසාධාරණකම් පේන්න බෑනේ. ඉතින් මේ ප්‍රශ්නේ මදිවට දැන් විල්සන් අංකලුත් රෙහන්ගේ ගෙදරට එනවා. මේ වෙලාවේ එයා බීලා ඉන්න නිසා ලොකු පිස්සුවක් නැටයි කියලා තමයි හිතෙන්නේ. සමහර විට විල්සන් අංකල්ට රෙහන්ගේ ගෙදර ගේට් එක ඇරෙන්න කලින්ම සරණි එතනට එනත් ඉඩ තියෙනවා. බැරි වෙලාවත් සරණි එන්න කලින් විල්සන් අංකල්ට රෙහන්ගේ ගෙදර ගේට් එක ඇරුණොත් නම් එයා මොනවා කියවයිද කියලා හිතාගන්න බෑ. ඉතින් එහෙම වුණොත් රීටා ආන්ටි මේ ගැන අනිවාර්යයෙන්ම රෙහන්ට කියනවා. රෙහන්ට දැන් රුක්ෂානගේ ප්‍රශ්නේ නිසා පොලිසියට යන්න වෙලානේ තියෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්නයි විල්සන් අංකල්ගේ හැසිරීමයි. සරණි මේ දවස්වල හැසිරෙන විදිහයි දැක්කම රෙහන්ට හිතෙන්න පුළුවන් මෙතන මොකක්ම හරි සරණියාට නොකියන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. කොහොමත් සරණි රෙහන්ට කියලානේ තියෙන්නේ මම මේ හැම දෙයක් ගැනම මහත්තයාට ටිකෙන් ටික කියන්නම් කියලා. අන්න ඒ නිසා රෙහන් සරණිට කියයි ඔයා හිතේ තියාගෙන ඉන්න හැම දෙයක්ම මට කියන්න. එහෙම කිව්වොත් මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයාගන්න අපිට පුළුවන් වෙයි කියලා. ඉතින් මේ වෙලාවේදී සරණි රෙහන්ට යාගේ ඇත්ත කතාව කියයි කියලා ඔයාලට හිතෙනවද? ඒ ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න.